මේ දවස්වල රටේ තියෙන තත්ත්වය අපි හැමෝන්ටම එක විදියට බලපාලා තියෙන්නේ. ලංකාවේ මෙන්න මේ දවස්වල චිත්‍ර අඳින ඒ වගේම තමයි චිත්‍ර විකුණන අපේ සහෝදර සහෝදරියොන්ට ඒව විකුණ ගන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම තමයි එයාලට ඒ දේවල් වලට අවශ්‍ය කරන ටූල්ස්, equipments, materials මේ කියන හැම දෙයකම මිල ගණන් ශීඝ්‍ර ලෙස ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට අපි විකුණන මොනෑම හෝ drawing එකක හෝ painting එකක මිල ගණන් වැඩි කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒකට සොලූෂන් එකක් විදියට මම අද ඔයාලට, ඒ කියන්නේ චිත්‍ර අඳින ඔයාලට පැන්සල් විශේෂයක් ගෙනාවා. ඉතින් මේක ඇත්තටම ගොඩක්ම මිල අඩු පැන්සල් විශේෂයක්. මම මීට කලිනුත් ඔයාලට මම පාවිච්චි කරන මිල අඩු හොඳ පැන්සලක් ගෙනල්ලා තිබුණා. අද ගෙනල්ලා තියෙන පැන්සල මම හිතනවා ඊටත් වඩා ගොඩක් හොඳ වෙයි. එහෙනම් ඉක්මනටම බලමු මොනවද මේ අද ගෙනල්ලා තියෙන පැන්සල කියලා. ඉතින් මං අද ඔයාලට ගෙනල්ලා තියෙන මෙන්න මේ පැන්සල් විශේෂය. මං කලිනුත් ඔයාලට වීඩියෝ එකක් කරලා තියෙනවා අපි මොකක්ද ගන්න ඕන හොඳ පැන්සල කියලා. ඒ වගේම තමයි මං පුන පුනා හැම වෙලෙම මගේ වීඩියෝස් ඇතුළේ ඔයාලට කියනවා අපි පැන්සලක් තෝරගන්නකොට ඒක අපිට ගැලපෙන්න ඕන. අපිට ගැලපෙනව නම් තමයි මේ පැන්සල හොඳම පැන්සලක් වෙන්නේ. කොච්චර මිල වැඩි පැන්සලක් වුණත් ඒක ශිල්පියට ගැලපෙන්නේ නැත්නම් ඒකෙන් කිසිම වැඩක් නැහැ. ඒ නිසා දැන් මම අද ගෙනල්ලා තියෙන්නේ ගොඩක්ම මිල අඩු පැන්සලක්. මේක මට ඇත්තටම තෑග්ගක් විදියට තමයි මේ පැන්සල් ටික හම්බුනේ. ඉතින් ඔයාලට රිවිව් කරන්න කියලා මේ පැන්සල් ටික මට එව්වේ කසුන් අයියා. ඉතින් මම කසුන් අයියට මේ වීඩියෝ එක ඇතුළේම තැන්කියු කියලා කියනවා. මෙන්න මේ පැන්සල් ටික අපේ අනිත් යාළුවන්ට දැනගන්න මට එව්වට. මේ පැන්සල් ටික පාවිච්චි කරලා බලද්දි තමයි මට තේරුණේ මේක කොච්චර හොඳ මට්ටමක පැන්සලක්ද කියලා. කැම්ලින් සන්නාමේ යටතේ නිෂ්පාදනය කරන පැන්සල් විශේෂයක් ඔයාලට කලින් වතාවක මම වීඩියෝ එකකින් ගෙනාවා. ඉතින් ඒක තාමත් බලුවේ නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතනට ගිහිල්ලා ඒ කාඩ් එකෙන් ඒ පැන්සල් විශේෂය සම්බන්ධව දැනගන්න. අද මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ මෙන්න මේ කොලින් කියන බ්‍රෑන්ඩ් එකේ පැන්සල්. ඉතින් ඔයාලට මේ පැන්සලක් දැක්ක ගමන් හයි ක්වොලිටි, ඒ වගේම තමයි ගොඩක් එක්ස්පෙන්සිව් පැන්සලක, ඒ කියන්නේ ගොඩක් මිල පැන්සලක පෙනුමක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඔයාලට මතක් වෙන්නේ පැන්සල. ඉතින් ඇත්තටම මේක දැක්කහම මිනිස්සු රැවටෙනවා මේ පැන්සල වෙන්නේ නැති කියලා. හැබැයි මේ මිලාධික පැන්සලෙන් මේක වෙන් කරලා අඳුර ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන ස්ට්‍රිප් එකෙන්. පැන්සලේ නම තමයි ඔයාලා දැන්නමත් මගේ thumbnail එක දැක්කනම් දන්නවා. මේ පැන්සල තමයි කොලින් කියන පැන්සල. මේ පැන්සල් වල සඳහන් වෙලා තියෙන විදිහට මේ පැන්සල් නිෂ්පාදනය කරන්නේ තායිලන්තේ කියන රටේ. ඉතින් මේක තායිලන්තේ කියන රටේ හදලා අපිට එව්වට ඇත්තටම මේ පැන්සල ජපානයේ ප්‍රොඩක්ට් එකක්. ඒ කියන්නේ මේඩ් ඉන් ජපාන් වෙන්න ඕන ප්‍රොඩක්ට් එකක්. මම එහෙම කියන්න හේතුව තමයි මේකේ LED එක නැත්නම් මැද තියෙන අපි පාවිච්චි කරන ග්‍රැෆයිට් කෝ එක සම්පූර්ණයෙන්ම හදන්නේ ජපානයේදී. ඉතින් මේක ගොඩක් high quality පැන්සලක්. ඒ වගේම තමයි මේක budget range එකේ තියෙන පැන්සලක්. සාමාන්‍ය රුපියල් 45ක්, 50ක්, 60ක් වගේ ඉල ගණනක් යටතේ අපිට මිලදී ගන්න පුළුවන් පැන්සලක්. ඉතින් මේ පැන්සල් ලංකාවට ගෙන්වලා බෙදා හරින්නේ MD ගුණසේන පොත්මැදුරෙන්. ඉතින් ඔයාලට එතනින් මේක ගන්න පුළුවන්. ගුණසේනගෙන් මට මේකට ස්පොන්සර් කරේ නෑ. ඔයාලට මේක ගෙනල්ලා දෙන්න කියලා. හැබැයි මේක ගොඩක් හොඳ ප්‍රොඩක්ට් එකක් ගන්න පුළුවන් තැනක් කියන එක මගේ වගකීමක් කියලා හිතනවා. ඒ වගේම යුතුයකමක්. ඉතින් ඔයාලට පුළුවන් ගුණසේනකට ගිහිල්ලා මේ පැන්සල් මිලදී ගන්න. හැබැයි මම ගොඩක් තැන්වල හෙව්වා මේ පැන්සල් විශේ෷ය තිබුණ නැහැ. මේ පැන්සල් වල තියෙන විශේෂත්වය ගැන කතා කරොත් මම මෙච්චර කාලයක් පාවිච්චි කරපු කැම්ලින් පැන්සල් වලට වඩා මේකේ තියෙන ලොකුම විශේෂත්වය තමයි මේකේ තියෙන රේන්ජ් එක. සාමාන්‍යයෙන් මේකේ රේන්ජ් එක E රේන්ජ් එක මම දන්න තරමින් 6B වලින් ඉවර වෙනවා. H range එක 4H වගේ වෙනකන් යනවා. මම හිතන්නේ 6H වෙනකන් ඇති. මගේ ළඟ නම් තියෙන 4H පැන්සලක්. ඉතින් හොඳ range එකක් තියෙන පැන්සලක්. දැන් මේකේ අපි Camlin pencil එකක් එක්ක compare කරලා බලුවොත් මේ පැන්සලේ තියෙන විශේෂත්වය තමයි Camlin පැන්සලක් සාමාන්‍යයෙන් range එක B range එක, ඒ කියන්නේ darkma pencil 10B වලට වගේ යද්දි මේකේ darkma pencil 6B වලින් ඉවරයි. හැබැයි මගේ experience එක අනුව Camlin පැන්සලක 10B පැන්සලක් වගේම මේ 6B පැන්සලත් අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ 6B එකත් අරගේ 10B එකත් දෙකම එකම range එකක් ඇතුලේ තියෙන්නේ.
ඒ කියන්නේ එකම ඩාර්ක්නස් එක තමයි අපිට පෙන්වන්නේ. ඒ කියන්නේ අනවශ්‍ය විදියට පැන්සලේ අනවශ්‍ය රේන්ජ් එකක් මේක නැහැ. අපිට ඕන ප්‍රමාණයෙන් ඒ කියන්නේ අපිට අත්‍යවශ්‍යම කරන පැන්සල් රේන්ජ් එකක් තමයි මේ කොලින් පැන්සල් වල තියෙන්නේ. ඒ වගේම තමයි ඔයාලට කලින් වීඩියෝ එක බලුවා නම් මතක ඇති මම කැමල් පැන්සල් ගැන ලොකු කතාබහක් කරා. ඒ කියන්නේ එතෙන්දී අපිට ප්‍රශ්නයක් සහ ගැටලුවක් මතුවලා තිබුණා පැන්සල් රේන්ජ් එක සම්බන්ධව. අපි උදාහරණයකට ගත්තොත් අපි අද 2B පැන්සලක් සල්ලි වලට කඩේකින් ගත්තොත් ආයේ තව සතියකින් විතර ගිහලා වෙන කඩේකින් ඒත් කැමල් 2B පැන්සල නැත්නම් කැම්ලින් 2B පැන්සලක්ම අපි සල්ලි වලට ගත්තොත් අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ 2B පැන්සල් දෙක වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම 2B කියලා පැන්සලේ ගහලා තිබුණාට ඇත්තරම තියෙන්නේ 2B පැන්සලක් නෙවෙයි වෙන්න පුළුවන්. හැබැයි කොලින් පැන්සල් මම පාවිච්චි කරා කොලින් පැන්සල් වල ඒ ප්‍රශ්නේ නැහැ. ඔයා කවද කොලින් පැන්සලක් මිලදී ගත්තා 2B එක නම් 2B එකම තමයි. ඒකේ රේන්ජ් එකේ කිසිම වෙනසක් නැහැ. ඒ නිසා අපිට හයි ක්වොලිටි පැන්සලක් විදියට මේ කොලින් පැන්සල් පාවිච්චි කරන්න පුළුවන්. අනිත් කාරණාව තමයි දැනට මම මිලාධික පැන්සල් පාව ට්‍රයි කරලා තියෙනවා. ඉතින් මිලාධික පැන්සලක් ට්‍රයි කරාට පස්සේ මේ කොලින් වගේ මිල අඩු ලෝ බජට් ක්වොලිටි පැන්සලක් පාවිච්චි කරාම මට තේරිච්ච දෙයක් තමයි ඇයි මම අර වගේ මිලාධික පැන්සලකට ගියේ කියන එක. ඉතින් මගේ වැඩ ටික ඔක්කොම කරගන්න පුළුවන් මෙන්න මේ කොලින් පැන්සල් වලින්. ඒ වගේම තමයි හොඳ රේන්ජ් එකක් තියෙනවා. ඒ වගේම තමයි අර හයි ක්වොලිටි එක්ස්පෙන්සිව් පැන්සලක තියෙන ගුණාංග මේ පැන්සලෙත් තියෙනවා. ඉතින් ඒ නිසා මේ පැන්සලෙන් මට ගොඩාක් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් මගේ ඩ්‍රෝවිංස් වලදී. අනිත් එක තමයි මම ඔයාලට මීට කලින් වීඩියෝ එකක් කරලා දුන්නා පැන්සලක් උල් කරන එක සම්බන්ධව සහ ඒ පැන්සලක ඇයි තුඩ කැඩෙන්නේ කියලා වීඩියෝස් දෙකක් කරා. ඒ වීඩියෝස් දෙකට මම මෙතනින් කාඩ්ස් දෙකක් දාලා තියන්න. ඔයාලට ගිහිල්ලා උල් කරගන්න විදිය ඒ වගේම තමයි පැන්සලේ තුඩ කැඩෙන්න හේතුව ගැන දැනගන්න පුළුවන්. ඉතින් මම මතක් කරලා ඉන්නවා දැමම ගිහිල්ලා ඒ වීඩියෝස් දෙකත් බලලා එන්න. නැත්නම් මේක ඉවර වෙලා මේ වීඩියෝ ඉවර වුණාට පස්සේ ඔයාලා ඒ වීඩියෝ එකත් බලන්න. තුඩ කැඩෙන්න ප්‍රධානම හේතුවක්. ඒ කියන්නේ අපිට උල් කරන අවස්ථාවේදී තුඩ කැඩෙන්න තියෙන ප්‍රධානම හේතුවක් තමයි අපේ පැන්සලේ වටේ තියෙන ජැකට් එක ගොඩක් හાર્ඩ් වෙලා තියෙන එක. ඒ කියන්නේ අපි තඩින් අපිට හાર્ඩ් ජැකට් එක නැත්නම් හાર્ඩ් ලී ජැකට් එකක් තිබුණත් ඒ ලීය අපිට පතුරක් විදියට උල් කරලා යවන ලොකු එෆර්ට් එකක් දරන්න වෙනවා. එතකොට ඒ එෆර්ට් එකේ ප්‍රතිඵලයක් විදියට අපිට බ්ලේඩ් එක ගොඩක් සැරට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒ සැර නිසාම බ්ලේඩ් එකෙන් තුඩට වැදිලා තුඩ දෙකට කැඩිලා බිමට වැටෙන්න පුළුවන් අපි උල් කරන වෙලාවදී. හැබැයි මේ කොලින් පැන්සල් වල පාවිච්චි කරලා තියෙන්නේ සුදු පාට ලීයක්. ඒ වගේම තමයි ඒ සුදු පාට ලීය ගොඩක් හાર્ඩ් ලීයක් නෙමෙයි ගොඩාක්ම සොෆ්ට් ලීයක්. උල් කරනකොට හරියට නිකන් බටර් කෑල්ලක් උල් කරනවා වගේ තමයි දැනෙන්නේ. ඒ වගේම තමයි පැන්සලත් අපිට ඕන තරම් ආකාරයට ශක්තිමත් ආකාරයක තියෙනවා. ඉතින් ඕකත් හොඳ හේතුවක් තමයි අපිට මෙන්න මේ කොලින් වගේ පැන්සලකට යන්න. ඊළඟට තියෙන විශේෂ කාරණාව තමයි මේ පැන්සලේ තියෙන තුඩ. ඇත්තටම මේ තුඩ ගොඩක්ම බැලන්ස් එකේ හදලා තියෙන තුඩක් තියෙන්නේ. ඒ කියන්නේ කැම්ලින් පැන්සල් වල තිබිච්ච අවුලක් තමයි කැම්ලින් පැන්සලේ තුඩ කැඩෙනවා වැඩි. සමහර පැන්සල් අපි ගේනකොටම තුඩ ඇතුලෙන් කැඩිලා. හැබැයි කොලින් පැන්සල් වලදී දැක්ක විශේෂතාව තමයි මේ කොලින් පැන්සල් වල තුඩ කැඩීම අවමයි. ඒ කියන්නේ තුඩ කැඩෙන්නෙම නැති තරම්. එකපාරක් උල් කරනකොට මගේ පැන්සලක තුඩක් කැඩුණා. ඒ වගේම තමයි බිම් වැටිලා තුඩ කැඩුණා. එහෙම ඇරෙන්න කිසිම වෙලාවක මම අඳින අවස්ථාවක නැත්නම් උල් කරන වාරයක් පාසා තුඩ කැඩි කැඩි වැටෙන්න ගියේ නැහැ. තුඩ ගොඩක් හොඳ මට්ටමක තියෙනවා කියලා මට කියන්න පුළුවන්. ඉතින් මම මේ පැන්සලේ මෙච්චර වෙලා හොඳගෙන කතා කරා මේකේ එකම එක ඩවුන් සයිඩ් එකක් මම දැක්කා ඇත්තටම. හැබැයි ඒක එච්චර ඔලුවට ගන්න ඕන ඩවුන් සයිඩ් එකක් කියලා මං හිතන්නේ නැහැ. ඒ කියන්නේ මම දැනට පාවිච්චි කරලා තියෙන පැන්සල් එක ගත්තම හරි වේගෙන් මේ පැන්සල ඉවර වෙනවා. ඒ කියන්නේ මේ පැන්සලේ බටරි ෆීල් එකක් තියෙනවා අපි අඳින වෙලාවට මේ පැන්සලේ තුඩේ. ඉතින් මෙන්න මේ බටරි ෆීල් එක නිසා මං හිතනවා සමහර විට මේ තුඩ හරි වේගෙන් ගෙවෙනවා ඇති කියලා. අන්න ඒ නිසා මේ තුඩ හරි ඉක්මනට, ඒ කියන්නේ ඉක්මනට කියන්නේ සාමාන්‍යයෙන් මම පාවිච්චි කරලා තියෙන පැන්සල් වලට වඩා ටිකක් වේගෙන් මේ පැන්සල ගෙවෙන්න පටන් ගන්නවා. ඉතින් ඕක තමයි ඩවුන් සයිඩ් එකක් විදිහට දැක්කේ. ඒක හැබැයි මට එච්චර ඔලුවට දාගන්න ඕන ප්‍රශ්නයක් කියලා හිතුන්නේ නැහැ. මේ පැන්සලේ මිලත් එක්ක කම්පයා කරාට පස්සේ සාමාන්‍යයෙන් මම කැම්ලින් පැන්සලකටත් වඩා මිල අඩුවට ගනිපු පැන්සලක් තමයි මේ කොලින් කියන පැන්සල. ඇත්තටම මේක මම සල්ලි වලට මේ ගත්තේ මං ආයෙත් ස්තුති කරන කසුන් අයියට මේ පැන්සල් ටික මට නිකම්ම මෙහාට එවපු එකට. අපි මේ පැන්සලේ බොක්ස් එක ගැන කතා කරොත් අපිට මෙන්න මේ දේවල් බලා ගන්න පුළුවන්. බොක්ස් එකේ කොලින් 30x30, ඒ කියන්නේ කොලින් ආයතනයෙන් හදපු පැන්සලක්. ඒකේ මොඩල් එක විදියට දාලා තියෙනවා මෙන්න මේ 30x30 කියන එක. මේක මේඩ් ඉන් තායිලන්ඩ් විදියට තමයි අපිට එන්නේ. ඒ වගේම තමයි මේ පැන්සල් පැකට් එකක පැන්සල් 12ක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි ජපාන් ලෙඩ් එකක් තමයි මේකේ තියෙන්නේ.
ඉතින් මේ ජපාන් ලෙඩ් එක ගැන කතා කරමු මේක මේ පැන්සල අපිට ජපානෙන්ම ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි ඒ වගේම තමයි මේකේ ජැකට් එකත් මීටත් හොඳට ඇති මේකේ පොඩ්ඩක් විතර අපි අතර ගත්තට පස්සේ පැන්සලේ පොඩි පැන්සල අතර ගත්තම පොඩි චීප් ගතියක් වගේ දැනෙනවා අර සොෆ්ට් ලී නිසා නැත්නම් වෙන කිසිම අවුලක් නැහැ මේක ඇත්තටම අවුලක් නැහැ මම පාවිච්චි කරලා තියෙන පැන්සල් එක ගත්තාම ගොඩාක්ම හොඳ බිල්ඩ් ක්වොලිටි එකක් තියෙනවා කියලා මේ පැන්සල ගැන මට කියන්න පුළුවන් කිසිම වෙලාවක උඩ එහා පැත්තෙන් එන්න ගත්තේ නැහැ උඩ ගැලවිලා වැටුනේ නැහැ ඒ වගේම තමයි මකන්න ලේසි ඒ වගේම තමයි අපිට අඳිනකොට හොඳ කම්ෆර්ටබල් එකක් අතර තියෙනවා මම ඉතින් ආරාධනා කරන්නේ ඔයාලට මේක පාවිච්චි කරලම බලන්න ලොකු මිල ගණනක පැන්සලක් නෙමෙයි නිසා මේ දවස්වල නම් 6B පැන්සල් වල පොඩි හිඟයක් පවතිනවා ඉතින් ඔයාලට පොඩ්ඩක් ඒට මෙහෙට ගිහිල්ලා ගත්තොත් ඔයාලා බැලුවොත් ඉක්මන් කරලා ඔයාලා බැලුවොත් ඔයාලට මේ පැන්සලේ 6B එකක් මිලදී ගන්න බැරි වෙන එකක් නැහැ ඉතින් අද මම ඔයාලට ගෙනාවේ මෙන්න මේ පැන්සල අඳුන්වලා දෙන්න වීඩියෝ එකක් විතරයි ඉතින් මම ඉස්සරහට අරන් එන්නම් මේ පැන්සල් වල රේන්ජ් එක මොන වගේද කියලා පොඩි වීඩියෝ ක්ලිප් එකක් මගේ ළඟ තියෙන පැන්සල් වලින් අතට මගේ ළඟ ගොඩක් පැන්සල් නැහැ මම සාමාන්‍යයෙන් පැන්සල් ගෙන්න ගත්ත විදියට තමයි මට ඕන කරන පැන්සල් ටික තමයි මෙතන ගෙන්නගෙන තියෙන්නේ ඉතින් මම ඉස්සරහට වීඩියෝ එකක් ගේන්නම් මේකේ රේන්ජ් එක මොන වගේද පැන්සල මොන වගේද ඒ වගේම තමයි මේ පැන්සලේ පෙනුම මොන වගේද වගේ ඒ කියන්නේ මේ පැන්සල මොන වගේද කියලා ඔයාලට වීඩියෝ එකකින් ගෙන්නම් ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක බලලා ඔයා මොකක් හරි දෙයක් ඔලුවට දාගන්න ඇති කියලා ඒ වගේම තමයි ඔයාලට මේ දවස්වල තියෙන පැන්සල් වල මිල ගණන් ගැන තියෙන ප්‍රශ්නෙට මේක සොලූෂන් එකක් වෙයි කියලා හිතනවා ඉතින් try කරලා බලන්න ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් ඉක්මනටම ගිහිල්ලා subscribe කරලා එහා පැත්තේ තියෙන notification bell icon එක click කරලා තියාගන්න ඒක all දාලා තියාගන්න එතකොට ඔයාට මම video එකක් දාපු ගමන් ඒක බලන්න පුළුවන් ඒ වගේම තමයි ඔයාට මොකක් හරි doubt එකක් තියෙනවා නම් පල්ලෙහා comment section එකක් තියෙනවා ඒ comment section එකේ comment එකක් දාන්න මට පුළුවන් හැම වෙලාවකම මම ඔයාලට comment වලට reply කරන්න බලාගෙන ඉන්නවා ඉතින් ඒ වගේම තමයි ඔයාගේ නොදන්න යාළුවට දැනගන්න මේ video එක share කරන්න අමතක කරන්න එපා කිසිම වෙලාවක එහෙනම් channel එකේ තව ගොඩක් videos තියෙනවා මේ වගේ මම කරපු tools ගැන ඒ වගේම tips ගැන tricks ගැන එතකොට lessons මේ හැම දෙයක්ම තියෙනවා යන්න මගේ channel එකට ගිහිල්ලා playlist වල ඊනල පීනල බලන්න මොන වගේ videos ටිකක්ද තියෙන්නේ කියලා එහෙනම් මම ගිහින් එන්නම් මම ජනිත් අයුබෝවන්.